මොකද පුතා උනේ? දැන් මෙතන බයික් එකක ප්‍රශ්නයක් වුණා. මේ බයික් එකේ ප්‍රශ්නේදී එතනින් එනකොට මම ඒ පැත්තෙන් ආවා. මං කෝ වැඩේ කරන්න එපා. මේ පවර් යන මිනිස්සුනේ ඇයි ඔහොම කරන්නේ? ඉතින් මේ අදාල නැහැ කියලා. උඹට මේක අදාල නැහැනේ. පලයන් ගාලා මට ගැහුවා මේ අති. කවුද ගැහුවේ? එතන පොලිස්කාරයෙක් ගැහුවේ. එතන පොලිසිය ගොඩක් ඉඳස්සේ ගහලා ඒක ඒ අතරමැදින් මේ රිංගලා ගියා. මේ ඊට පස්සේ තව එකෙක් මාව තල්ලු කරලා මේට දැම්ම පලයන් යන්න ගා. නෑ, ඔහු මොකටද අර මොටර්සයිකල් එකක් එක්කන මොකටද? මොටර්සයිකල් එක්කන දැන් මෙතන මේ කැම්පස් එකේ ළමයින්ගේ පැත්ත අරන් එයා එයාගේ අදහස් ප්‍රකාශ කරේ. ඒ හේතුවෙන් තමයි පොලිසිය කට්ටිය ආවත් අඩංගු මේ වාහනේ ගන්න දෙන වෙලේ තමයි. ආ, අරගලේ ජයවා කියලා. මං යන්න ගියේ. ඔව්. ආ, ඊට පස්සේ පොලිසියෙන් අතලා අරගෙන ගැහුවා. ඒක ගහපු එක මෙයාට වැදලා තියෙන්නේ. උඹට මේවා අදාළ නැහැ නේ. උඹ පලයෙන් යන්න ගාලා තමයි මට ගැහුවේ. ගහලා ඒ පොලිස්කාරය මැදින් රිංගලා ගියා. මේ ඇහැ තමයි මේ රතු වෙලා තින්නේ සහෝදරයා පුතා. ඔව්, මේ හරි ඉන්දිවිලා වගේ තින්නේ පිටිච්ච පාර තමයි. ආඩ ගහක් පාර තමයි මේ තියෙන්නේ. වා, මේ වැඩ කරන ආයතනේ යන ගම. ඔව්, මේ වැඩරලා ගෙදර යන ගම. මේ ගෙදර යන ගම ඉන්නකොට ආඩ ගහ කුල් පාරක් ගහුවා. ඒත් මේ අතනේ මේ පැත්තේ මේ මිටි කරලා මේම ගැහුවේ. එකත් හරි රතුන අත්දැමලා ඒ පාර වැදුනා. මේ දැන් අපි ඉන්නේ මේ කැලණිය හන්දියේ, ඒ කියන්නේ විශ්වවිද්‍යාලයේ ප්‍රවේශ මාර්ගයේ ඉදිරිපිට. පොලිසිය සහ විශ්වවිද්‍යාල සිසුන් අතර දැඩි උණුසුම් තත්ත්වයක් ඇතුළත තියෙනවා. ඔවුන්ගේ සමකාමී අරගලයේ උන්ට කරගන්න යන්න නොදී නිසා තමයි මේ ගැටුම සිද්ධ වෙලා තියෙන්නේ. පාර දෙපැත්තෙම වහලා තිබුණේ, දැන් පාර ඇරලා විශාල මාර්ග තදපතයකුත් තියෙනවා මේ අවස්ථාවේදී.